වෛද්‍ය විශේෂඥවරු ආණ්ඩුවට අවවාද කරා. ඒව ගණන් ගත්තේ නැහැ. උඩින් එන දේශපාලන තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය යට කරන්නට එපා. අපේ කාලේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිදහස දීලා තියුණා. සෞඛ්‍යම හේතු මත අමාත්‍යාංශය දුවා ගන්න. අද ඔක්සිජන් ගැන කතා කරන, PCR ගැන කතා කරන, අඳන් සංඛ්‍යාව ගැන කතා කරන හැම කෙනාටම කතා කරන්න වෙන්නේ යහපාලන ආණ්ඩුව තිබුණා නම්. ආදානාගාර ගැන ජනාධිපතිවරයා දකුණට හරවන්න සිග්නල් දානකොට අගමැතිවරයා වමට හරවනවා. හැබැයි දැන් කතා කරන්න හරියට සුද්ධෝදන රජතුමාගේ බාල මල්ලිලා වගේ. අඳන් මෙච්චර ආදුවලු ඉස්පිරිතාල මෙච්චර ආදුවලු දෙයි හැමදේම ඔය ටික කරලා දැම්මනම් එනං අපි එනං ආණ්ඩුවට එනවා. අප්‍රේල් මාසේ 24 25 විතර වෙනකොට කොවිඩ් අරමුදලට රුපියල් මිලියන 1000කට වැඩි එකතු වෙලා තියෙනවා. මේ අරමුදලට වෙච්ච දේවල් කරපු දේවල් සමාජයට හෝ මේ පාර්ලිමේන්තුවට නිසියාකාරව අපි දැනුවත්ව දැනන් දීලා නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕනේ. අපිට මේ තත්ත්වය මගහරවා ගන්නට අවස්ථාව තිබුණා. අපි කිව්වා පිට රටවල් වලින් අපේ රටට එන එක ගැන අපි පරිස්සම් වෙන්නට ඕනේ කියලා. මුවාවරණ ලබා දෙන්නට ඕනේ කියලා. මොකද්ද දුන්න උත්තරය? සාමාන්‍ය ජනතාව මුවාවරණ පැළඳීම මෙම රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍යයි කියා හෝ එසේ කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා කියා හෝ මා විශ්වාස කරන්නේ නැහැ. කොහොමද කතාව? එහෙම කියලා අපිට මඩ ගහන්න පටන් ගන්නවා. සමග ජන බලවේගය අපි ලෑස්ති. පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා නියෝජනය කරලා මන්ත්‍රීතුමන්ලාගේ යම් පරිත්‍යාගයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදලක් පටන් ගන්න. හැබැයි මේ වෙන වෙන සෝබන වැඩවලට නෙමෙයි එන්නත ගන්න ගන්න. නව ශ්‍රීලන්තයේ අගමැතිතුමිය ජැසින්ඩා අගමැතිතුමිය එතුමිය බොහොම ආඩම්බරෙන් කතා කරා මගේ රට මේ විදියට ආරක්ෂා වුණේ මගේ රටේ ජනතාව ආරක්ෂා වුණේ මගේ රටේ ජනතාවගේ විනයක් තිබිච්ච නිසා කියලා. හැබැයි කනගාටුවට කරුණ අපේ රටේ සමහරක් ජනතාවගේ විනයක් තිබුණේ නැහැ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත අපි ලක්ෂ 12ක් විතර ලැබුණා. මේ වෙනකොට ලක්ෂ 9කට විතර පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. තව ලක්ෂ 3ක් දෙවෙනි මාත්‍රාව හැටියට ලබා දෙන්න දැන් ආරම්භ කරලා තියෙනවා. ලක්ෂ 12න් ලක්ෂ 3කට දෙවෙනි එන්නත ලබා දෙනකොට ලක්ෂ 9කට මොකද වෙන්නේ? දුගී දුප්පත්භාවය ඉවත් කිරීම ගැන හැම වෙලේම කියන විපක්ෂ නායකතුමා කොවිඩ් පාලන ක්‍රියාවලියේදී දුගී දුප්පත්භාවය මැඩපවත්වාගෙන මේ කටයුතු කරන්නේ කොහොමද කියලා අද කතා කරන්නේ නැහැ. වගකීතු රජයක් ලෙස කොවිඩ් පාලන ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ කොවිඩ් පාලනය කරන අතරතුර දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වයන්ද ආරක්ෂා කරගනිමි. අනුපාතයෙන් බැලුවාම ඉන්දියාවට කිට්ටු කළ අපිත් අද පීඩාවට පත් වෙන එහෙම නැත්නම් ඉතාමත් අමාරු තැනකට අපි පත් වෙලා තියෙනවා. මේ වසංගතය තුලින් අපි දේශපාලනය කරන්නත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ වගකීමක් යුතුයකමක් තියෙනවා අපේ රටේ මේ තත්ත්වය මැඩපවත්වන්න ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මේක තවම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා සංචරණය සීමා කරන්න, සාවකාලිකව රෝහල් ස්ථාපිත කරන දැනටමත් කටයුතු කරගෙන යනවා. ICU HDU ෆැසිලිටි වැඩි කරන්න, ඔක්සිජන් ධාරිතාව වැඩි කරගන්න මේ සියලු දේම උපරිම මට්ටමකට එන්නේ නැතුව අපි දැනට වළක්වා ගන්න. මොකද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩි වෙන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීන්දුව කෙරුවා අවුරුදු 30ට වැඩි අය අපි එන්නත ලබා දෙනවා. ඒ සඳහා අපි මිලදී ගන්නවා. ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නැහැ. මේක රජයේ වරදක් හින්දා නෙමෙයි, වසංගතයේ තත්ත්වය මත නිෂ්පාදකයන්ට අවශ්‍ය කරන්නේ සැපයම දී ගන්න බැරි හින්දා ඒක අපි රටට කියන්න අවශ්‍යයි. අපි අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගයේ ඉදිරියේදී අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක ඉතාමත් වැදගත්. ඒ සියලුම එන්නත් අපිට අවශ්‍ය කරන සියලු දෙනාටම ලබා දෙනට අපි उपयोगी कर දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.